හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් 5:30ට තමයි ක්ලාස් එක පුතේ තියෙන්න තිබ්බේ. ඉතින් 5:30ට තියෙන ක්ලාස් එක කොළතුවක්ස පොඩ්ඩක් 4:00ට කරන්න ගත්තා. හේතුව තමයි පුතේ අද අපිට අපේ ප්‍රදේශවලට ශ්‍රී ලංකාවේ තුර පවතින මේ වර්තමාන තත්ත්වයත් එක්ක සවස 6 වෙද්දි කරන්ට් එක පවර් සප්ලයි එක බිඳ වැටෙනවා. ඉතින් ඊට පස්සේ අයිමත් පවර් සප්ලයි එක එන්නේ සාමාන්‍යයෙන් 8ට විතර. ඉතින් පැය දෙකක කාලයක් තියෙනවා. ඉතින් ඔයාලට 5:00ට ක්ලාස් එක පටන් ගන්න තිබ්බා. නමුත් අතරමගේ ක්ලාස් එක නතර කරන්න වෙන නිසා තමයි ඔයාලට ක්ලාස් එක 4ට පටන් ගත්තේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අද අපිට තියෙන්නේ තාමත්ම ලේසි වැඩ ටිකක් කරන්න. සියලු දෙනාම ලියන පොත් අරන් අත් දිනේ දාගන්න ඉක්මනට. ඉක්මන් කරා. ලියන පොත් අරන් දිනේ දාගන්න. හරි. පුතේ ලියන පොත් තරම් දිනේ දාලා අද අපි ඉක්මනටම වැඩ ටිකක් කරගමු. හේතුව තමයි අපි ගිය සතියේ අවුරුදු නිවාඩුවත් එක්ක පොඩ්ඩක් ඔයාලට නිවාඩුව ලබා දුන්නා. ඉතින් ඒකත් එක්ක දැන් අවුරුදු ඉවරයි නේද? ආ කැවුම් කිරිපත් තාලා කට්ටිය මහත් වෙලා වුණ්ඩ. ආ හරි. අපි වැඩේ පටන් ගමු. හරි පුතේ අද අපි පටන් ගන්න ඉතාමත්ම ලේසි තැනකින්. ඔයාලා ඉතින් මන් දන්නවනේ අවුරුදු කියලා කියන්නේ ඉතින් හරිම නියමයි. ඉතින් මේ ඒක නිසා අපි අපේ වැඩ ටික පටන් ගමු අද ලේසි තැනකින්. හරි. පුතේ පළවෙනි පාඩම විදියට අපි කතා කරනවාද මොකක්ද? බලන්න ස්ක්‍රීන් එකේ දාලා තියෙනවාස අද අපි සූදානම් වන්නේ දෙමළ භාෂාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඒ කියන්නේ පුතේ මාතෘකාව ලියාගන්න දෙමළ වචන ලියමු කියලා. මාතෘකාව ලියාගමු. දෙමළ වචන ලියමු. මාතෘකාව ලියාගන්න දෙමළ වචන ලියමු. හරි. මාතෘකාව ලියලා ඉවර නම් ඒක යටින් පොඩි ඉඩක් ඇඳගන්න. දැන් අපේ පුංචි දූල පුතාලත් එක්ක අද කොඩි ටුවක් උස්සේ කතා කරන්න තාමත්ම ලේසි වූ පාඩම. ඒ තමයි පුතේ අපි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න දේවල් අද අපි කතා කරනවා දෙමළෙන් මේවට කියන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම ලේසි වචන ටිකක් තමයි අද අපි කතා කරන්නේ. මාතෘකාව ලියාගත්තනේ දෙමළ වචන ලියමු කියලා. හරි. යටින් ඉඩක් ගැහුවා නේද? අපි බලමු පළවෙනි වචනය මොකක්ද කියලා. පළවෙනි වචනය පුතේ අංක 1 කියලා දාලා ලියාගන්න. නාන් පුංචි ඉරි කෑල්ලක් ගහලා මම කියලා එකක් කරා. පළවෙනි වචනය විදියට ලියාගන්න. නාන් කියලා ලියලා පුංචි ඉරි කෑල්ලක් ගහලා මම කියලා ලියන්න. හරිද? හරි. තේරුමක් ලිව්වද? වචනේ වගේම තේරුමක්. හොඳයි. ඊළඟට දැන් බලන්න මම කියන එකට කොහොමද දෙමළෙන් කියන්නේ? නාන් කියලා තමයි කියන්නේ. පුතේ උගන්වන දේවල් හොඳට මේ මොහොතේ පාඩම් කරගන්න අපිට තියෙන්නේ සතියකට පැයක පමණ පුංචි කාලයක්. ඉතින් ওই පැයක කාලය තුළ අපි වැඩිපුර වැඩ ප්‍රමාණයක් කරගන්න ඕනේ. නිකන් නෙමෙයි කරද්දි නිර්මාණශීලීව වැඩ කරන්න ඕනේ. ඒක නිසා මගේ දූලේ පුතාලා දවෝදෙන් ලස්සනට වැඩේ කරමු. පළවෙනි වචනය දැන් අපි නාන් කියලා ලිව්වා. බලන්න ඔයාලට වැඩක් වෙනවා. work for you. ආදරණීය දුවේ පුතේ මෙම වචනය ලියා ගත් ඔබ මීළඟට ඒ අසලින් ඔබව සිතුවම් කරන්න.
ඒ කියන්නේ නාන් කියන්නේ කවුද? මම නේද? මම කියන්නේ කොයිතුවක් කුසනේ හොඳද? ඔයාලා ඔයාලා ඔතන අඳින්න ඕන ඔයාලගේ රූපය. හරි. මං කල වැඩේ පටන් ගමු. නාන් කියන්නේ මමනේ. කොයිතුවක් කුසන අඳින්න බා මම කියලා හොඳද? නියමයි කියලා වැඩේ කරමු අපි. ලස්සනට වැඩි කරන්න මං කරමු ලස්සන දමින්න ලස්සන දර නිකන් ඉන්නේ නැහැ හොඳට පාඩ කරන්ඩ කොහොසේ තුම් වැඩ කරන්නේ නැද්ද ඉක්මන් කරමු අනිත් අය හොඳයි සෙතු හොඳයි හොඳයි සෙතුම් හොඳයි අනිත් අය ඉක්මන් කරමු මංකරන් හරිද වැඩේ හොඳයි සයුමි කොහොනිත් අය
හොඳයි සිතුකි, හොඳයි අශාන්, හොඳයි නියමයි. හරි. දැන් අපේ පුංචි දූල පුතාලා දන්නවා මම කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද කියලා. මම කියන එකට කොහොමද දෙමළෙන් කියන්නේ? නාන් කියලා තමයි කියන්නේ. හරි. අපි බලමු දෙවනි වචනය ලියාගන්න පුතේ. වනක්කම් ආයුබෝවන්. දෙවනි වචනය ලියාගන්න වනක්කම් ආයුබෝවන්. අපි මීට කලින් ඕක කතා කරලා තියෙනවා. හරිද? නමුත් මම නැවතත් ඒක කරන්න ප්‍රධානතම හේතුව තමයි ආයතනයේ පොඩ්ඩක් දෙමාපියෝ කතා කරලා කියලා තියෙනවා පොඩි තුවක් කුසලගේ පන්තියේ මුල ඉඳන් කරපු ටික අපිට අයිමත් කරලා දෙන්න කියන්න කියලා සර්ට. ඉතින් ඒක නිසා මේ කියන්නේ ඒ තරමට සර්ගෙන් ඉන්නවා වැඩි. හරිද? ඒක නිසා තමයි මේ සර් ඒක අයිමත් කරන්න හිතුවේ. ඉතින් ඔයාලා ඒක ගැන වොරි වෙන්න එපා. කරපු අය ඔයාලා වැඩේ හරියට කරගන්න. ගන්න පුතේ අයිමත් ඉගෙන ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. ඒක බය වෙන්න එපා. මංකරන් වනක්කම් ඉරි කෑල්ලක් ගහලා ආයුබෝවන් කියලා ලියලා වනක්කම් ආයුබෝවන් කියලා ලියලා ඔතන අඳින්න සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහටම ලස්සන රූපයක්. ඉක්මන් කරන්න. ඔය වගේ ලස්සන රූපයක් අරගෙන බලන්න. ලස්සන්ට වැඩේ කරන්න. හොඳයි සිතුකි.
ඉක්මන් කරන්න අනිත් අය. හොඳයි ටයිම් මේ. අශාන් ඉක්මන් කරමු. හරි දශාන් හොඳයි. හරි. පොඩ්ඩක් ඩිවයිස් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක නිසා තමයි සර් කැම් එක ඕෆ් කරගෙන ඉන්නේ දැන් හරි. හරි හොඳට අහගන්න. හරි. එතකොට දැන් අපි පළවෙනි වචනේ විදිහට ඉගෙන ගත්තා නාන් කියන එක දෙවෙනි වචනේ විදිහට අපි ඉගෙන ගත්තා වණක්කම් කියන එක. පුතේ තුන්වෙනි වචනේ විදිහට අපි ලියාගමු pair ඉරි කෑල්ලක් ගහලා නම pair ඉරි කෑල්ලක් ගහලා ලියාගන්න නම pair නම පංගරමු තුන්වෙනි වචනේ ලියා ගන්න pair නම හරිද අපි හරි ලියන් ලියන් කලබල නැහැ ලියන් තුන්වෙනි වචනය pair නම අපි ලබන සතිය ඕවයින් වාක්‍ය ලියනවා ඒ නිසා හොඳ අවබෝධයෙන් ලියන්න හරිද පුතේ pair නම pair නම හරිද හරි pair නම කියලා ලියලා ඔය ස්ක්‍රීන් එකේ පේනා වගේම යාළුවෝ දෙන්නෙක් අඳින බලන ලස්සනට චිත්‍රත් එක්ක යන්න ඕන අපේ ුණවසරේ දූල පුතාලගේ වැඩ ටික මං කරමු අසන්න වැඩේ කරා තුන්වෙනි වචනේ pair නම තුන්වෙනි වචනය pair නම තුන්වෙනි වචනය pair නම හොඳයි සිතුටි නියමයි. වණිතා පික්මන් කරන්. තුන්වෙනි වචනය මුදලාම්ෂල් pair නම මුදලාම්ෂල් මුදලාම් මුදලාම් තුන්
මුදලාම් කියන්නේ පළමු. ඉරණ්ඩාම් කියන්නේ දෙවන. මූන්රාම් කියන්නේ තුන්වන. මුදලාම් කියන්නේ පළමු වන. මුදලාම් ෂොල් නාන් මම. ඉරණ්ඩාවුදි ෂොල් වණක්ක මායි බෝවන්. මූන්රාම් ෂොල් පෙයර් නම. හරම ලේසි වැඩේ. මං කරා. පෙයර් නම. සයුනි ඔයාලත් එක දෙමළ අකුරු ලිව්වද කොඩි කිව්ව අකුස? එක අකුරක්වත් ලිව්වේ නැද්ද? ආ හරි. එතකොට අපිට ලබන සතියේ දෙමළ අකුරු ටිකකුත් ලියන්න පුළුවන්. බලමුකෝ අපි. එක්මන් කරා ලස්සන රූපය අදී. තුන්වෙනි වචනය pair නම. ලස්සනට වැඩේ කරන්න අනිත් අය. ඉක්මන් කරන්න. හොඳයි අශාන් නියමයි. අසනයි. සුතුමි හරි අශාන් හරි කෝ අපි අනිත් දෙන්න. ඉක්මන් කරන්න. මං කරමු. හොඳයි සෙතුම් පුතේ නියමයි ලස්සනයි. ඔ සයුමි මං කරන්න. අයි සයුමි වැඩ ස්ලෝ වෙලා. ආ අවුරුදු දවස්වල නිකම්ම දිදියේ. ආ හොඳයි හොඳයි හරි. ඔක්කොම මේ රූපය පෙන්වුව නේද? හරි. අපි බලමු හතරවෙනි වචනේ ලියාගන්න පුතේ. ඌර් ගම. ආයතනින් ගොඩක් දෙමාපියෝ ඉල්ලලා දෙනවා. කොරිතුවක් කුසගේ පන්තියට අපි අලුතෙන් සම්බන්ධ වුණේ සර්ගේ මුල් ටික අපිට රෙකෝඩින් දැල්ලා හරියන්නේ නැහැ. සර් එක්ක අපේ දරුවෝ කරන්න ඕන කියලා. ඉතින් ඒක නිසාම තමයි පුතේ මම නැවතත් මුල් පාඩම පොඩ්ඩක්වත් මතක් කරන්න හිතුවේ. හේතුව ඒක අපිට ඊළඟට යන පාඩමට වැදගත් වෙන නිසා. එතකොට අනිවාර්යයෙන් මේ ඉතාමත් වැදගත් වෙනවා. හොඳ අවබෝධයෙන් හොඳට මතක තියාගෙන වැඩ කරන්න. හතරවෙනි වචනය ඌර් ගම. හතරවෙනි වචනය ඌර් ගම. හතරවෙනි වචනය ඌර් ගම.
හතරවෙනි වචනේ ඌර්ගම. හරි. ඌර්ගම කියලා ලියලා පොඩියට ගමක් අඳින්න. පොඩියට ගමක් අඳින්න මහා ලොකුවට ඕනේ නෑ, පොඩියට අඳින්න. ගස් අඳින්න, ගෙවල් අඳින්න, තව ලස්සනට අඳින්න. ඔයාලා දන්නවනේ කොයි කුපුසයට චිත්‍ර අඳින්න බෑනේ කැතයි. ඔයාලට පුළුවන් නේ හොඳට චිත්‍ර අඳින්න. ඌර්ගම. මං කරමු. ඌර්ගම කියලා ලියලා ඔතන අඳින්න ඕන ලස්සන පොඩියට ගම. ලස්සන වෙන්නත් ඕන, ලොකුවට අඳින්න ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තියෙන කාලයෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ පුතේ. ඌර්ගම. හරි සතුම්. ලස්සනට වැඩේ කරා. සයුමි, අපි නිලා නිලා ඔලිවා සින්දුව කරාද? ආයක කරානේ. හතරවෙනි වචනය ඌර්ගම කියලා ලියලා එතන අදින ලස්සනට ගමක් ඉක්මන් කරන්න. හරිද බලන්න ඉක්මන් කරන්. හොඳයි සිතුකි, නියමයි. ඔබේ අනිත් අය
හරි හරි සල්ලි කලබලයක් නෑ මන් දෙන වෙලාව තියෙනවනේ අනිත් අය වේගෙන් වැඩ කරලා කමක් නෑ අපි ලස්සනට වැඩ කරමු සල්ලි Bangkaran. Hodai sai wilas tanai. Hodai nimai. Hari. Dan putih balande kisi kalabale kin torawa. Aku kata karupu palawini wacane. Mudalam shol. Tamil molil mudalam pesuhin rain. Naan. අදත් සිංහල මොළයේ පෙරපෝ මම මුදලාම් නාන් මම இரண்டாவது வணக்கம் ආයුබෝවන් வணக்கம் ආයුබෝවන් තුන්වෙනි වචනය පුතේ පෙර නම පෙර නම හතරවෙනි වචනය ඌර් ගම ඌර් ගම හරි ලියාගම් පුතේ පස්සේ වචනේ එන දූ මගේ ලියාගන්න හොඳයි අශාන් මෙයමයි ලියාගන්න පස්සේ වචනේ එන දූ මගේ එන දූ මගේ පස්සේ වචනේ ලියාගන්න එන දූ මගේ පස්සෙන් වචනය එන දූ මගේ පස්සෙන් වචනය එන දූ මගේ හරිද එන දූ මගේ දෙවද පුතේ එන දූ මගේ කියලා හරි නේද හරි හරි ලියන් 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 කලබලෙන්නේ නැහැ ඔතෙන්ට රූප මුකුත් අඳින්න ඕනේ නැහැ ඔතෙන්ට රූප මුකුත් අඳින්න ඕනේ නැහැ එන දූ මගේ කියලා ලියන්නකො සයිමි හරිද අශාන් හරිද පුතේ ඉවරද ඉවරයි සර් හරි සිතුකි සිතුකි ඉවරද ඔව් සර් හරි උතන්ට රූප මුකුත් අඳින්න ඕනේ නැහැ වචනේ ලියාගත්ත නම් ඇති පස්වෙනි වචනය එන දූ මගේ පුතේ හයවෙනි වචනේ ලියාගන්න වය දූ වයස ලියාගන්න හයවෙනි වචනය වය දූ වයස හයවෙනි වචනය වය දූ වයස වය දූ වයස
වයදු වයස සයුමි කොක්කා අනුදිනේ දක්කා මට මතක අනුදිවන්න ආ කොක්කා ක්ලාස්ද නෑ නෑ හරි පුතේ හරි වයදු වයස හරිද පුතේ ලිව්වද අපි ඔතනට පුංචි රූපයක් අඳිමුද මේ සර් ස්ක්‍රීන් එකේ දාලා තිනා වගේ ඔතෙන්ට පුංචි රූපයක් අඳිමු ඉක්මනට හරිම නියමයි කියලා ඔතෙන්ට අඳින්න බලන්න ලස්සන රූපයක් වයදු වයස වයදු වයස වයදු වයස වයදු වයස වයදු වයස කියලා ලියලා ඔතන අඳින්න බලන්න ලස්සන රූපයක් ලස්සනට වැඩේ කරන්න ඔයාලට ඔය රූප අඳින්න දෙන්නේ ඔයාලගේ පුතේ නිර්මාණශීලීත්වය හැදෙන්න නැත්තම් දෙමළ විශේෂයකට රූපයක් අඳින්න දෙන්න දෙයක් නැහැ ඉතින් නමුත් ඔයාලගේ නිර්මාණශීලීත්වය කියන දේ හැදෙන්න ඕන ඉතින් ඒක හදාගන්න අපි පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න ඕන ඉතින් ඒක හැදුන නිර්මාණශීලීත්වය හැදුනට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ ලස්සනට වැඩ ටික කරගෙන යන්න තියෙනවා ලස්සනට අඳින්න රූපයක් හොඳයි සිතුගි හොඳයි සයුමි හොඳයි අශාන් හොඳයි සිතුම් හරි අපි බලමු ඊළඟට 6 වෙනි වචනේ විදිහට අපි කතා කරේ පුතේ වයදු වයස 7 වෙනි වචනේ ලියා ගන්න උංගල් ඔබේ බලන්න මේ උංගල් ලියද්දී වෙනවට නතර කළ හොඳට ස්ක්‍රීන් එක බලාගෙන ලියන්න එපා ලියන්න එපා ලියන්න එපා හොඳට බලාගන්න අපි ලියන එකුණත් ලස්සනට ලියන්න ඕන නැත්නම් අර පැල කඩාගෙන වගේ ඕක ගාලා ලියාගෙන ගිහලා හරි නෑ හොඳ ලස්සනට ලියන්න ඕන වේගෙන් නැතුව බලන්න හම් ඉඳලා හරි බලන්නකෝ ස්ක්‍රීන් එක දිහා මේ උංගල් කියන වචනේ මෙතන තියෙනවා බිංදුව ආ සෝරි මෙතන තියෙනවා බිංදුව මෙතන තියෙන්නේ මොන ලයන්ද ආශාන් මේ ලයන්ද මොකද ආශාන් අශාන් මේ ලයන්ද මොකද්ද සංඤක ආ සංඤක මොකද්ද මේ ලයන්ද මූර්තජ ලයන්ද ඔය මූර්තජ ලයන්ද එහෙම හොඳට මතක තියාගන්න ඔතෙන්ට දන්ත ලයන්ද ලිව්වොත් පුතේ විභාගයේ ලකුණු හම්බෙන්නේ නැහැ ශිෂ්‍යත් විභාගයේදී ලියාගන්න 7 වෙනි වචනය උංගල් ඔබේ උංගල් ඔබේ
ව්‍යාකරණ හත්වෙනි වචනය උංගල් ඔබේ. හරි. හොඳයි. මේ ඉවරයි නේද? හරි. අසන් ලියන්න ඉක්මනට. අසන් ස්ක්‍රීන් එකට අල්ලන්න බලන්න ලියන ඉවර වෙලා. ආ නියමයිනේ. හොඳයි. අපි ලියාගමු අටවෙනි වචනය එනකු මට. ලියාගන්න අටවෙනි වචනය එනකු මට. එනකු මට. අටවෙනි වචනය එනකු මට. හොඳයි සිතුකි. සිතුකි කියන බලන්න කොළිතුවක් උසයට මේ මෙතන එනකු ලියද්දි මෙතන ඇවිල්ලා තියෙන්නේ මොන නයන්නද? දන්තදෙන. හරි. දන්තදෙන. සයිමි කියන බලන්න මට එනකු කියන එකේ තේරුම මට හොඳයි සිතුම් හරි නේද ලියලි ඉවරයි නේද හරි සිතුම් හොඳයි අපි බලමු ඊළඟ වචනය ලියා ගන්න නවවෙනි වචනය එන්න ලියා ගන්න නවවෙනි වචනය එන්න 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 ඉරිකැලක් ගහලා තේරුම ලියා ගන්න මොකක්ද හරි හොඳයි මොකක්ද හරි සිතුකි හරි සිතුම් හරි සිතුකි හරි හරි ඒ වගේම තමයි අපි එන්න කියන වචනයට අපි තව තේරුමක් ඉගෙන ගන්නවා මොකක්ද ඒ තේරුම කුමක්ද ලියා ගන්න පුතේ මෙතනින් තව ඉරි කෑල්ලක් ගහලා කුමක්ද කියලා දෙකම ගන්න පුළුවන් එන්න කියන එකට තේරුම් දෙකක් තියෙනවා මොකක්ද ඉරි කෑල්ලක් ගහලා කුමක්ද දෙකම ලියා ගන්න හොඳයි 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 ස්ක්‍රීන් එකේ හැමතිස්සෙම අල්ලන්න ඕනේ නැහැ ඔයාලගේ අද්දක අත්‍රි වෙනවනේ හරිද කියන වෙලාවට ස්ක්‍රීන් එකට අල්ලන්න මේ ප්‍රමාණව නවවෙනි වචනය එන්න මොකක්ද නැත්නම් කුමක්ද හරි ඔය වචන ටික හොඳට පාඩම් කරගන්න ඕනේ අපි තව එක වචනයක් බලමු ලියා ගන්න පුතේ 10 වෙනි වචනය එප්පඩි කොහොමද එප්පඩි නෙවෙයි මොකද එප්පඩි 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 ලියා ගන්න පුතේ කොහොමද එප්පඩි කොහොමද එප්පඩි කොහොමද එප්පඩි කොහොමද හොඳයි 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 ඊළඟ වචනේ ලියා ගන්න එංගේ කොහෙද එංගේ කොහෙද එංගේ කොහෙද
එංගේ කොහේද? හොඳයි. අරි හරි ලියන් 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 කලබල නැහැ ලියන්න. එංගේ කොහේද? ඊට කලින් වචනය එපඩි කොහොමද? ඊට පස්සේ එංගේ කොහේද? එංගේ කොහේද? හරි නේද? වචන ටික ඔක්කොම ලිව්වද? අද කියන්නේ මු වචන 11ම ලිව්වද පුතේ? හරි. වචන 11ම ආ හොඳයි සෙතුම්. එකපාරටයි ක්ලාස් එකෙන් ලියුනේ. මං ඉද්දලුව මොකද සිග්නල් ප්‍රශ්නයක්ද කියලා අහන්නව නේද? හරි. හරි නේද? හරි. එතකොට ඔන්න අද වචන 11ක් ඉගැන්නුවා. අපි ලබන සතිය කතා කරන ඔයාලත් එක්ක ඔය වචන ටිකෙන් වාක්‍ය නිර්මාණය කරන්න. මම ලබන සතිය ඔයාලට අවස්ථාව දෙනවා පුතේ මේ වචන සර් එක කතා කරන්න. එතකොට අපිට ලස්සන වැඩ ටිකක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් හතර ඉඳන් ක්ලාස් එක සම්බන්ධ වෙලා වැඩ ටික කරගත්තා. ඔන්න අලුත් දෙමළ වචන 11ක් ඉගෙන ගත්තා. ඔය අලුත් දෙමළ වචන 11 දට පාඩම් කරගන්න. හොඳට පාඩම් කරලා නිකන් ඉන්න බෑ. ඕව නැවත 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 කටපාඩමින් කියවන්න ඕන. එතකොට තමයි භාෂාව ලස්සනට හැදෙන්නේ. ඉතින් භාෂාව ලස්සනට හැදෙනවා කියලා කියන්නේ අපිට දෙමළ භාෂාව හොඳ තත්ත්වයකට ගන්න පුළුවන්. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. වණක්කම් ආයුබෝවන්. මුන්මණි හෙළතුමේ තෙරුවන් සරණයි. අදුත්ත වාරම් මීන්දු සන්දිපෝ. සරණයි.